සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල රටට අසාධාරණයක් කරන්නේ නම් ජාත්‍යන්තර සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට සූදානම් ජනපතිගෙන් ප්‍රකාශයක් ගොවි ජනතාවට අවශ්‍ය පොහොර බිල දී ගැනීමට රජය මුදල් වෙන් කර නැහැ සජිත් කියයි සෞඛ්‍යංශවල උපදෙස් මත මැතිවරණේ පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි හිටපු ජනපති මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අභීත රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රටට සාමය උදා කර දුන් ඓතිහාසික මොහොත සනිටුහන් කරමින් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ඒ පාර්ලිමේන්තු සංකීර්ණ අසල පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී යුද්ධය anu රෝස මල් යහනාවක් නොවේ විශේෂයෙන්ම නීතිය පිළිනොගන්නා ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමග සටන් කිරීමේදී රණවිරුවන්ට විවිධ කටුක අත්දැකීම් වලට හා දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ අවුරුදු 30 ඇතුළත එක් ප්‍රදේශයක නොව රටේ සෑම තැනකම අසරණ සිවිල් පුද්ගලයන් මිය ගිය. මරාගෙන මැරෙන බෝම්බ කරුවන්, බස් බෝම්බ, දුම්රිය බෝම්බ, ගොඩනැගිලි වලට බෝම්බ ගැසීම ආදී නිසා මේ රට තුළ විශාල ජීවිත සහ දේපළ විනාශයක් ඇති වුණා. මානුෂික මෙහෙයුමේ අවසාන අරමුණ වුණේ රටට දීර්ඝ කාලීන සාමයක් උදා කර දීමයි. රණවිරුවන් කළේ සුවිශේෂ කැපවිකිරීම නිසා අද අපට ඒකීය රටක් තුළ නිදහසේ සහ සාමකාමීව ජීවත් වීම සඳහා අවස්ථාව ලැබී තිබෙනවා. යුද්ධයේ වේදනාව මම හොඳින් හඳුනනවා. එනිසා විශාල පරිත්‍යාගයක් කොට සමස්ත ශ්‍රී ලංක ජනතාවට සාමය උදා කොට දුන් අපේ රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට මම කිසිදු ඉඩක් ලබා දෙන්නේ නැහැ. මගේ රජයේ යටතේ මේ රටේ වීරෝදාර රණවිරුවන්ගේ ගරුත්වය හැම විටම ආරක්ෂා කරන බව මම ඔබට සාතික වෙනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් හැම විටම සුරැකීමේ ජාතික වගකීමක්. ලෝකේ බලවත්යයි හඳුන්වන රටවල් වල නායකින් පවා පැහැදිලිවම Tamange රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බව ප්‍රකාශ කරන තිබෙන අවස්ථාවක අපි වගේ කුඩා රටක මේ තරම් කැපවීමක් කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයකට පත් කරන්නට මා කිසිවිටක ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව අපේ රටට අසාධාරණයක් වන ආකාරයට යම්කිසි ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරනවා නම් එම ආයතනයේ හෝ සංවිධානවල සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට මා කිසිවිටකත් පසුබටවන්නේ නැහැ. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මයිකල් සිල්වා මහතා විසින් දැඩි සත්කාර ඒකක සඳහා පරිත්‍යාග කරනු ලැබූ ඇඳන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මයිකල් සිල්වා මහතා විසින් පරිත්‍යාග කරනු ලැබූ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් තොගයක් අග්‍රාමාත්‍යවරයා වෙත බාර දුන්නා. අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීම පරිදි ලබා දී ඇති මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් තොගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීම සිදු වුණේ නාරහම්පිට අභයාරාම විහාරස්ථානයේදී. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පෛත්‍ර වන්නියාරච්චි, උසස් අධ්‍යාපන විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය වන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍ය උදය ගම්මන්පෙළ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ යන මහත් මහත්මීන් සහභාගී වී සිටියා. අද ශ්‍රී ලංකාවට මං හිතනවා කොරෝනා සමයේ පමණක් නෙමෙයි ඉස්සෙල්ලත් මේ දැඩි සත්කාර ඒකකවල ඇඳා මහා අඩුවක් තිබෙන්නේ. අද හැම රෝහලකම ඇඳන් අඩුයි. ලෙඩ්ඩුන්ට මං හිතනවා ඇඳක් වෙන් කරනකොට ළඩා මැරිලා ඉවරයි. ඉදිරියේදී අපේ අගමැතිතුමනි අපේ අමාත්‍යවරුනි මීටත් වඩා රෝහල් වල අමාත්‍ය උපකරණ අපි ගොඩක් රාජ්‍යයක් දැන් ගෙන්නන්න අපි සූදානම් වෙලා තිබෙනවා. ඒවත් කිසිම පැකිලීමකින් තොරව මොකද මේ අපි NGOනේ මේක හොඳට මතක තියාගන්න. අපට අවශ්‍යකම තිබෙන්නේ නිරෝගී සම්පන්න ජනතාවක් ගොඩනගන්නට. තවමත් රාජිත අමාත්‍යවරයාගේ පොල්වන් ටිකක් තවත්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙනවා. අපිට හොයලා බලන්න කියන එකත් ඉල්ලීමක් කරනවා
එහෙම නොවුනත් මං හිතනවා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මටත් සිද්ධ වෙනවා අපේ සංගමය ආරක්ෂා කරගන්නට කිසියම් දෙයකට යොමු වෙන්නට අපි මේ රට ගැන හිතලා කල්පනා කරලා බලලා අපි ඇමතිමේනි අපි බොහොම නිහඬව ඉන්නේ වෙන එක නෙමෙයි අපි ගොඩනගාගත්ත අපි ලබාගත් ආණ්ඩුව අපි රකගන්නට ඕනේ අපට අනිත් පැත්ත හරවන්න පුළුවන් කමක් නැහැ ඕන තරම් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා අපට බලපෑම් තියෙනවා නමුත් අපි මේ කන්න දුන්න අත සපා ගන්නවත් මුලාමතක කරන જાතියක් නෙවෙයි මම කවදාකවත් හිඟා කෑවත් මං කිව්වා උඹටත් එක එකතු වෙන්නේ නැහැ මෙන්න මේ නිසා අපට අවශ්‍යකමති වෙන්නේ රැකගන්න මේ ආණ්ඩු රැකගන්නට ඕනේ නැත්තම් මං හිතනවා අපි ඔක්කොම සාප කරයි ජනතාව උඹලත් පොඩේ මේක දැය කියන එකත් ඒ නිසා හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න මං හිතන්නේ ජාතියේ වාසනාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ ජනාධිපති තුමෙක් අපට ලැබිච්ච නිසා අපි විශ්වාස කරනවා අද රට මේ තත්ත්වෙන් මුදා ගැනීමට ගෝඨාභය ජනාධිපතිතුමත් මහින්ද අග්‍රාමාත්‍යතුමත් ලබා දෙන නායකත්වය අපට මහා ශක්තියක් ඒ වගේම ඒ රට මෙහෙවන ආකාරයට තමයි ලෝකේ අනික් රටවල් වලින් වෙනස් කොවිඩ් 19 රෝගයේ යම්කිසි මර්ධනයකට නතුවකට පාලනයකට අපට ගන්න පුළුවන් උනේ ඒ නායකත්වය නිසා කියන එක සඳහන් කරන්නට ඕන අපි කහසි උරක් දැක්කන් වැඳගෙන වැටෙන්නේ බුදුහාමුදුරන්ට වඳිනවා කියලා හිතාගෙන ඒ නිසා මහා සංඝරත්නය අපට ලබා දෙන මේ රජයට ලබා දෙන ආශිර්වාදය තුළ තමයි ඒ බලය තුළ තමයි ඒ ශක්තිය තුළ තමයි අපිට මේ සියලු දේ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට රජය මුදල් වෙන් කරන මෙති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආහාර වලින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීම රජයේ ඉලක්කය. මේ සඳහා රට පුරාවටම වගා සංග්‍රාම ක්‍රියාත්මක කරන්නට රජය ප්‍රචාරක දැන්වීම්, වෙළඳ දැන්වීම් ක්‍රියාත්මක කළා තිබෙනවා. මේ රටේ ගොවි ජනතාවට පොහොර සපයන්නට බැරි රජය කොහොමද ජනතාවගෙන් ඉල්ලන්නේ වගා කටයුතු වල නිරත වෙන්නේ කියලා. මේ රජයට ගොවි ජනතාව ගැන කැක්කුමක් නැද්ද? ගොවි ජනතාවගේ කැක්කුම තේරුනේ මැතිවරණ කාලයේ පමණ. අද මුළු රටේම ගොවි ජනතාව පොහොර නැතුව අනාථ වෙලා, අන්ත අසරණ භාවයට පත් වෙලා. අද වෙන විට පොහොර පෝලිම් යුගයේ නිර්මාණය වෙලා. මේ රජයට සැලැස්මක් නැද්ද? නියමිත කාලෙට පොහොර ටික ගෙන. පොහොර ටික බෙදා හරින්න සැලැස්මක් නැහැ. ගොවියා පෝලිමේ තියලා රස්තිය අඩු කරවන්නද රජයට තිබෙන එකම සුදුසුකම. මේ රටට බත සපය, මේ රටේ ආහාර සුරක්ෂිත භාවය තහවුරු කරන ගොවි ජනතාවට පෝර දෙන්න බැරි රජය දැන් වැඩ බැරි ආණ්ඩුව බවට පත් වෙලා නැහැ. එදා මැතිවරණයේදී පොරොන්දු වුණු ගොවියා රැක ගැනීම, සුරක්ෂා කිරීම, පෝෂණය කිරීම, ඒ වචන වලට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වචන වල අර්ථයවත් තේරෙන්නේ නැහැ. ගසා කන ව්‍යාපෘති වලට අද මුල් තැනදී අධිවේගී මාර්ග වෙනුවෙන් විශාල මුදල් කන්දරාවක් වෙන් කළා. නමුත් අහිංසක ගොවියට අවශ්‍ය පෝර ටික ගෙන්නන්නට මුදල් වෙන් කරලා නැහැ. ජාතික සැලැස්මක් නැහැ. වචන ඉදිරිපත් කරලා වෙළඳ දැන්වීම් දමලා සෝබනකාරී උත්සව නිර්මාණය කරලා රටේ ජනතාව මංගුලා කරන්නටයි රජය හදන්නේ. සෞඛ්‍ය අංශවල උපදෙස් සහ මග පෙන්වීම තුළ මහමැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවීම සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති දුරෙන් ඉවත් වීමෙන් පසු පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක් වූ පළමු අවස්ථාව මෙයයි. අද රටේ ප්‍රධාන වශයෙන්ම මහමැතිවරණය සහ පාර්ලිමේන්තුව පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. ඒ වගේම අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු විභාග වෙනවා මේ සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුව නැතුව රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අද කොරෝනා තත්ත්වය විශේෂයෙන් සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම තුළ මහමැතිවරණය පවත්වා පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තුව විදියට කැඳවීම ඉතාමත්ම අවශ්‍යයි. ජනාධිපති ඡන්දයට පෙර අපි අධිකරණ ගිවිසුම් එකඟතාවයන් තුළ මූලික වශයෙන්ම අපි පසුගිය ජනාධිපති ඡන්දයේ විශාල සහයෝගයක් ලබා දුන්නා. මහමැතිවරණයත් අපි ඒ සඳහා එකඟත්වයන් ඇති කරගෙන ජයග්‍රහණයක් ලබාගෙන පාර්ලිමේන්තුවේ බහුතරය විශිෂ්ට විදියට ලබා ගැනීමයි අපේ බලාපොරොත්තුව. අවුරුදු පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම තුළ මගේ අත්දැකීමේදී පැහැදිලිවම කියන්නට ඕනේ, මගේ කාලයෙන් මම වැඩි කොටසක් කටයුතු කළේ පාර්ලිමේන්තුවේ සහයෝගයක් මට ලැබුවා. ඒ තුළ ආණ්ඩුවේ කොච්චර ප්‍රශ්න අර්බුද වුණාද, රටේ ප්‍රශ්න කොච්චර ව්‍යාකූල වුණාද කියන කාරණාව අතීතයේ මතක සටහන් සමග තිබෙනවා. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වයේ තුල පත්වෙච්ච ජනාධිපතිතුමාට රට විදියට ඉස්සරහට ගෙනියන්න අලුත් පාර්ලිමේන්තුව විශේෂයෙන්ම මැතිවරණයක් පවත්වලා සෞඛ්‍ය විශ්මත ඉතාමත්
අවශ්‍යයි. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sianews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොමුවු බදින පුවත් විකාශය සම්බන්ධව ඔබට සිදුවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.